අයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම ඉතින් අදත් කියනවා ඔයාලට වැදගත් වන වීඩියෝ එකක් අරගෙන ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ මේ වන විට ඔයාට ලබා දීලා තියෙන ඔප්ෂන් වලට එහා කියපු ඔප්ෂන් ලබා ගන්න පුළුවන් සුපිරිම සුපිරි ඇප් පහක් ගැන අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අපි වීඩියෝ එක ගිහිල්ලා බලමු මොනවද මේ ඇප් පහ මේ ඇප් පහෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා ඉතින් අද මම මේ ඔයත් එක්ක කතා කරන්න යන ඇප් පහේම ඩවුන්ලෝඩ් ලින්ක් මම මේ පහත් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කරලා තියන්නම් ඔයාලට පුළුවන් ලේසියෙන්ම ගිහිල්ලා මේ ලින්ක් හරහා ඔයාලට මේ ඇප් ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් පළවෙනි ඇප් එක විදිහට මේ ටර්පෙක් කියන ඇප් එක ගැන මම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ විදිහට ඕපන් කරගන්න. ඕපන් කරගත්තම අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපේ ස්මාර්ට් ෆෝන් එකට අපි කැමති වෝල්පේපර් එකක් මේ ඇප් එක මගින් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලට කැමති කලර් එකක් දීලා ඔයාටම වෝල්පේපර් එකක් මේ ඇප් එක මගින් කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපිට කැමති වෝල්පේපර් එකක් මේ විදිහට අපේ ස්මාර්ට්ෆෝන් එකට ඇඩ් කරගන්න මේ ඇප් එක මගින්. ඉතින් තවද මේ ඇප් එකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන වෝල්පේපර් එක කොයිතරම් ටයිම් එකක් අපේ ෆෝන් එකේ තියෙන්න ඕනද කියලා මේ ඇප් එක මගින් කස්ටමයිස් කරගන්න ඔයාලට පුළුවන්. මෙතනින් සෙටින්ග්ස් වලට ගිහිල්ලා සෙටින්ග්ස් වල තියෙනවා ඔප්ෂන් කියලා සෙටින් එකක්. මේ හරහා ඔයාලට පුළුවන් වෝල්පේපර් එකට ටයිම් එකක් දෙන්න මේ වෝල්පේපර් එක කොච්චර වෙලාවකටද අපේ ස්මාර්ට්ෆෝන් එකෙන් චේන්ජ් වෙන්න ඕනේ කියලා. ඉතින් සරල වශයෙන්ම ඔයාට මේ ඇප් එකෙන් කරන්න පුළුවන් ඔයාට අලංකාරවත් වෝල්පේපර්ස් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට මේ විදියට ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් දෙවෙනි ඇප් එක විදියට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කමිටින් කියන ඇප් එක ගැන. ඉතින් මේ ඇප් එක ඕපන් කරගත්තම අපිට සරල වශයෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. කැමති ඔප්ෂන් එක මොකක්ද කියලා සිලෙක්ට් කරලා ඔයාට පුළුවන් මෙන්න මෙතන ඉන්ස්ටෝල් කියලා බලා ගන්න පුළුවන්. මේ ඉන්ස්ටෝල් කියන එක උඩ ටච් කරලා ඒ ඔප්ෂන් එක මේ ඇප් එකට එනේබල් කරගන්න. ඉතින් මම ඒ විදිහට එනේබල් කරගත්තු ඔප්ෂන් කිහිපයක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කැටගරි එකෙන්. ඉතින් මේ ඇප් එකෙන් කරන්න පුළුවන් එක ඔප්ෂන් එකක් තමයි ඔයාලට පුළුවන් සාමාන්‍ය ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ දැනටමත් ඩවුන්ලෝඩ් කරලා තියෙන ඇප්ස් වෙනත් කෙනෙක් ඕපන් කරනවා නම් ඔයාගේ ස්මාර්ට්ෆෝන් කරගෙන ඔය විදිහට කැමති නැත්නම් ඔයාලට පුළුවන් මේ ඇප් එක මගින් ඔයාගේ ඕනෑම ඇප් එකකට ලොක් දාන්න. ඉතින් මේ ඇප් එකේ තියෙන තවත් ඔප්ෂන් එකක් තමයි මේ ෂේක් ඇක්ටිවේට් කියන ඔප්ෂන් එක. මේ ෂේක් කියන ඔප්ෂන් එකෙන් කරන්නේ සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් මේ ඔප්ෂන් එක ඇතුළට ගිහිල්ලා කස්ටමයිස් කරගන්න. සාමාන්‍යයෙන් ඔයා මෙන්න මේ විදිහට එකවරක් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක එලෙව්වම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහේ මම දැන්ට ඇක්ටිවේට් කරලා තියෙන ෆ්ලෑෂ් ලයිට් එක. ඉතින් ඔයාලට පේනවා ඇති එකවරක් මෙහෙම එලෙව්ව ගමන් ඔයාලට පේනවා ඇති ෆ්ලෑෂ් ලයිට් එක ඔන් වෙනවා. තව වරක් මෙහෙම ගැසුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆ්ලෑෂ් ලයිට් එක මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ ෂේක් කියන ඔප්ෂන් එකෙන් මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට එනේබල් කරගන්න. ඉතින් තුන්වෙනි ඔප්ෂන් එක විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆ්ලිප් කියන ඔප්ෂන් එක. ඉතින් මේකෙන් කරන්නේ සාමාන්‍යයෙන් මේ ඔප්ෂන් එක එනේබල් කරලා තිබ්බම සාමාන්‍යයෙන් ඔයා මොන හරි වැඩක ඉන්න වෙලාවදී ඔයා හිතන්න මොන හරි මීටින් එකක ඉන්නවා කියලා ඒ වගේ වෙලාවකදී ඔයාට පුළුවන් මේ ඔප්ෂන් එක එනේබල් කරලා තිබ්බම ඔය ස්මාර්ට්ෆෝන් එක මේ තිබ්බම ඔයාගේ ෆෝන් එක ඉතමත් ඉක්මනින් සයිලන්ට් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ ඔයාට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් තියෙනවා do not disturb කියලා. ඉතින් මේ do not disturb කියන ඔප්ෂන් එක එනේබල් වීමක් තමයි අපි සාමාන්‍යයෙන් මේ විදිහට ෆෝන් එක තිබ්බම වෙන්නේ. ඉතින් ඊළඟ ඔප්ෂන් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ ambient display කියන ඔප්ෂන් එක. ඉතින් මේක සාමාන්‍යයෙන් ලබා දෙලා තියෙන සාමාන්‍ය infill ගොඩක් මිලෙන් අධික ස්මාර්ට්ෆෝන් වලට මේ ambient display කියන ඔප්ෂන් එක තමයි සාමාන්‍යයෙන් ඔයා display එක off කරාම උනත් ඔයා දැකලා ඇති සාමාන්‍යයෙන් මිල අධික ෆෝන් වල වෙලාව පෙන්නනවා ඩිස්ප්ලේ එක ඕෆ් එකේදී. ඉතින් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඩිස්ප්ලේ එක ඕෆ් කරාම ඔයාට කැමරකට පේන්නේ නැති වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වෙලාව.
ඉතින් මේ විදිහට ඩිස්ප්ලේ එක ඕෆ් කරලා තියෙද්දී වුණත් අපිට වේලාව සහ දිනය බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ බ්‍රයිට්නස් අඩුවෙන් තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් ඒක නිසා කැමරා එකට පෙන්වන්න නැති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම පවර් බටන් එක එකපාරක් එබුවාම ඔයාලට සාමාන්‍ය පරිගන්න මේ විදිහට තමයි සාමාන්‍ය ඩිස්ප්ලේ එක ඕෆ් එකේදී වුණත් අපිට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ වේලාව කීයද සහ අද ඩේට් එක මොකද්ද කියලා. ඉතින් මේක බ්‍රයිට්නස් අඩු නිසා තමයි ඔයාලට කැමරා එකට සාමාන්‍යයෙන් පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ඇම්බියන් ඩිස්ප්ලේ කියන්නේ අන්න ඒ වගේ ඔප්ෂන් එකක්. ඉතින් ඔයාලට මේ කොමිටින් කියන ඇප් එකෙන් මේ වගේ ඔප්ෂන් ගණනාවක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මේ ඇප් එකේ තියෙන ඔප්ෂන් මොනවද ඔයාලට කැමති ඔප්ෂන් එකක් ඒ විදිහට ඉන්ස්ටෝල් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකටත් එම ඔප්ෂන් ඇක්ටිවේට් කරගන්න. ඊළඟ ඇප් එක විදිහට මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වොලියුම් සිස්ටම් කියන ඇප් එක ගැන. ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ මේ වන විට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන වොලියුම් සිස්ටම් එක කියන්නේ ඔයා සාමාන්‍යයෙන් සද්දේ අඩු වැඩි කරද්දී සාමාන්‍යයෙන් ඔයාලට මම පෙන්නන්න මේ වෙලාවේ මගේ ස්මාර්ට් ෆෝන් එකේ ඉන්බිල්ම තියෙන සවුන්ඩ් වැඩි කරොත් අඩු කරොත් මෙන්න මේ වගේ බා එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට කැමති විදියකට ඔයාගේ වොලියුම් බා එක මේ ඇප් එක මගින් කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට යට යට ගියහම මෙන්න මේ වගේ වොලියුම් බා කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ වොලියුම් බා එක මේ ඇප් එක මගින් කස්ටමයිස් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වොලියුම් බා එකක් මම ඇක්ටිවේට් කරගත්තොත් මේ විදියට මම හෝම් එකට ගිහිල්ලා ඔයාලට පෙන්වන්න වොලියුම් වැඩි කරලා වොලියුම් වැඩි කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියෙ වොලියුම් බා එකක් තමයි මම මේ වෙලාවේ මේ ඇප් එක මගින් කස්ටමයිස් කරගත්තේ. ඊට අමතරව අපිට පුළුවන් මේ ඇප් එක මගින් මෙන්න මෙතන තියෙනවා කස්ටමයිස් කියලා ඔප්ෂන් එකක්. ඉතින් මේ කස්ටමයිස් ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදියකට ඔයාගේ වොලියුම් බා එක ඔයාටම කස්ටමයිස් කරගන්න. ඉතින් එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් මේ ඇප් එක තුලින්ම දීලා තියෙන මේ වගේ වොලියුම් බා බලා ගන්න. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් යට යට ගියාම මේ විදිහේ වොලියුම් බාස් කිහිපයක්. ඉතින් ඔයාට මේක iPhone එකක තියෙන වොලියුම් එක විදියට වුණත් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති iOS 12 කියලා දිනවා. මම මේක උඩ එක පාරක් ටච් කරොත් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකටත් enable කරගන්න. මම මේ විදිහට enable කළා ඔයාට sound වැඩි කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති iPhone එකක සිස්ටම් එකට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ වොලියුම් බා එක. ඊළඟ ඇප් එක විදිහට ඔයාට බලා ගන්න පුළුවන් මේ Android 12 clock කියන මේ ඇප් එක. ඉතින් ඔයාට පුළුවන් මේ ඇප් එකෙන් සරලවම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ මේ වෙන විට හෝම් එකට ඔයා සාමාන්‍යයෙන් දීලා තියෙන මේ ඔරලෝසුවට අමතරව ඔයාට කැමති ඔරලෝසුවක් මෙතනට ඇඩ් කර ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට පුළුවන් ඒ වොච් එක ඔයාට කැමති විදිහකට මේ ඇප් එක මගින් කස්ටමයිස් කරගන්න. ඉතින් මම මෙන්න මේ වගේ වොච් එකක් මේකට enable කරගන්නවා. enable කරගෙන ඔයාට පේනවා ඉතින් මෙතන ඇඩ් කියලා ඔප්ෂන් එකක්. මේ ඇඩ් කියන ඔප්ෂන් එක දුන්නම ඔයාට බලා ගන්න පුළුවන් හෝම් එකට ගිහිල්ලා මෙන්න මේ වගේ වොච් එකක් මෙතනට enable වෙනවා. ඉතින් මේ වොච් එක මේ විදිහට ටච් කරගෙන ගියාම ඔයාට පුළුවන් මේ විදිහට මැදට ආදෙන්න. ඊට අමතරව ඔයාට පුළුවන් මේ වොච් එක මේ විදිහට අපිට අවශ්‍ය කරන ගන්නට කස්ටමයිස් කරගන්න. ඉතින් මේ වගේ වොච් එකක් නෙවෙයි ඔයාට පුළුවන් කැමැතිම වොච් එකක් මෙතනින් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ හෝම් එකට ඇක්ටිවේට් කරගන්න. ඔයාට පේනවා ඇති මෙතන යටින් මේ වගේ වොච් ගණනාවක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වොච් ඔයාට කැමති විදියට කස්ටමයිස් කරලා ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට එනේබල් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මේ විදියට මම එනේබල් කරගත්තු වොච් කිහිපයක් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. අද වීඩියෝ එකේ අවසාන ඇප් එක විදිහට මම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ icon packing studio කියන ඇප් එක ගැන. ඉතින් මේ ඇප් එක මේ විදිහට ඕපන් කරගත්තම මුල්ම ඉන්ටර්ෆේස් එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඇප්ස් වල තියෙන icons වෙනස් කරන්න පුළුවන්. කියන්නේ අපිට අවශ්‍ය කරන විදිහට ඒ ඇප්ස් වල ඩිසයින් එක අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ඇප් එක මගින්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ඇප් එකෙන්ම ඉන්ටර්ෆේස් කිහිපයක් අපිට යට යට ගියහම බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තෝරගෙන අපිට පුළුවන් මෙතනින් ඩවුන්ලෝඩ් දෙන්න. ඩවුන්ලෝඩ් දීලා අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන ඩිසයින් එක මේ විදිහට ඩිලීට් කරගෙන මෙතනින් ඕකේ දීලා ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන හෝම් ස්ක්‍රීන් කියලා තියෙනවා. මෙතන තියෙනවා ඇප් පේජ් කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් හෝම් ස්ක්‍රීන් දීලා මෙතනින් ඕකේ දෙන්න. ඕකේ දුන්නම ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ විදිහට හෝම් ස්ක්‍රීන් එකට ගියාම
එයාලා මේ විදිහට අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ඇප්ස් වල icons ඉතින් මේ විදිහට icons වෙනස් කරගත්තම අපිට මෙන්න මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඔයාලා පේන ඇති අපේ සාමාන්‍යයෙන් තිබුණු විදිහට වඩා මේ ඇප්ස් වල icon මේ විදිහට වෙනස් වෙලා තියෙනවා ඒ වගේම තමයි අපි home එකට ගියොත් අපිට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහේ messenger app ටික වෙනම කස්ටමයිස් වෙලා තියෙනවා ඊට අමතරව අපිට game කියන category එකට ගියහම අපේ smartphone එකේ මේ වෙලාවේ gaming apps ටික මේ විදිහට බලාගන්න පුළුවන් ඉතින් සරල වශයෙන්ම මම අවසාන වශයෙන් කතා කරපු app එකෙන් කරන්නේ අපේ smartphone එකේ මේ වෙලාවේ download කරලා තියෙන apps වල design එක අපිට අවශ්‍ය කරන විදිහට customize කරගන්න පුළුවන් ඉතින් එම app එකේ මෙතන ඔයාලට පේන ඇති new කියලා option එක මේ new කියන option එකට ගියහම අපිට පුළුවන් මෙතන අපිට අවශ්‍ය කරන විදිහට කියන අතන තියෙන customize වලට අමතරව අපිට කැමති විදිහට මෙන්න මෙතන යටින් අපිට පුළුවන් ඒ apps වල icons වල design එක මේ විදිහට customize කරගන්න. ඉතින් මම හිතනවා අද මම අරන් ආපු මේ app පහ ඔයාලට ගොඩක් වැදගත් වේවි එදිනදා ජීවිතයේදී ඔය smartphone එක භාවිත කරද්දී. ඉතින් මේ app පහ ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට comment කරන්න. ඉතින් අද මම අරන් ආපු වීඩියෝ කොහොමද නම් අනිවාර්යයෙන් වීඩියෝ like කරන්න. තවත් කෙනෙක්ට වටිනා වීඩියෝ මේ වීඩියෝ share කරන්න. වතාවත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් යාර තියෙන subscribe button එක එකපාරක් click කරලා අපි channel එකත් එක්ක එකතු වෙන්න. එතනම තියෙන bell icon එක all දැම්මොත් ඔයාලට පුළුවන් මම දාන අලුත් video notification එකක් මාර්ගයෙන් ගෙනවා ගන්න. ඉතින් යාළුවනේ මේ වගේම වැදගත් video එකකින් ඉක්මනින්ම ඔබ හමුවට එන්න ඔබට සුබ දවසක්.